අපි දැක්කා දැන් පහුගිය කාලේ දැන් මේ දිනවල මේ සිදුවීමත් එක්ක විවිධ පුද්ගලයන් අත්අඩංගුවට අරගන්නවා, ඒ වගේම උසාවිය වලට ඉදිරිපත් කරනවා, නිදහස් වෙලා යනවා. මේ වගේ ස්වරූපයක් දැක්ක සමහරු අවියාවුද, කඩු කිනිසි, පුපුරන ද්‍රව්‍ය, විවිධ දේවල් එක්ක අත්අඩංගුවට ගත්තත් ඒ සියලු දෙනාම අපමත මුදාහරින ස්වභාවයක් තියෙනවා. එතකොට අපි අහන්න ඕනේ මේ ආරක්ෂක අංශ වලින්, මේ පොලිසියෙන් අහන්න ඕන. දැන් අපි දන්නවා පහුගිය කාලේ දිගන ප්‍රදේශයේ යම් කිසි සිදුවීමක් වුණා. ඒ සිදුවීමදී අපි දැක්කා සිංහල අය විසා 100 ගානක් පමණ අත්අඩංගුවට ගත්තා. මේ සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේ මෙන්න මේ ICCR PR කියන පනතේ. එතකොට දැන් මේගොල්ලෝ ඒ කියන්නේ තස්සවාදී වැළැක්වීමේ කියන පනත ඒක. එතකොට දැන් මේ අත්අඩංගුවට ගන අය මේගොල්ලෝ ගාව දැන් ඒ සිංහල තරුණිය අත්අඩංගුවට ගත්තේ සමහර අය මේ මයික් එකක් තිබිලා, කොම්පියුටරයක් තිබිලා, වතුරු බෝතලයක්, ওই වගේ පොඩි පොඩි දේවල් හැම වෙලා තමයි මේ පනතෙන් අත්අඩංගුවට ගන්නෙ. එතකොට දවස් මට හිතන්නේ 100ක් 100 ගානක් විතර සමහර අය හිටියා අත්අඩංගුවේ. එතකොට දැන් මේ කඩු විනිසි, බෝම්බ, පුපුරන ද්‍රව්‍ය මේ ඔක්කොම එක්ක අහුවෙන අය අපි අහන්න කැමති පොලිසිය මොන පරතෙන්ද මේගොල්ලෝ අත්අඩංගුවට ගන්නෙ? දැන් ඒගොල්ලෝ මේවා තියන් ඉන්නේ මේ සංහිඳියාවටද? කඩු කිනිසි තියන් ඉන්නේ. එතකොට මේ පනතේ කියනවා යම් කිසි ආගමික හෝ ජාතීන් අතර අසමගියක් ඇති වෙන යම් දෙයක් සම්බන්ධව තියෙනවා නම් අහුවෙනවා නම් ඒ පනතෙන් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට අපට පැහැදිලි වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ ආරක්ෂක අංශ විශේෂ සැලකිල්ලක් මෙයාට දක්වනවා කියලා. මොකද සිංහලයට එක නීතියකුත්, මුස්ලිම් මේ තස්සවාදීන්ට, මොකද සිංහල අය එහෙම තස්සවාදී වැඩ කරයි කියලා තහවුරු වෙලා නැහැ. නමුත් මේ අවියායුධයක අහුවෙන මේ තස්සවාදී සංවිධාන වලට සම්බන්ධ අය මේ පනතෙන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියන එක අපි ආරක්ෂක අංශ වලින් අහන්න ඕනේ.